හරි අද මම කතා කරන්නේ කොහොමද මේ වගේ අපි උපකරණ පාවිච්චි කරලා ග්ලාස් එක ක්‍රැක් එක ඇඳගන්න කියලා. ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ නම් අපි ක්‍රැක් එක ඇඳගත්තේ සාමාන්‍ය මොකක් හරි උසක අපේ ටූල් එක තියලා බෝතලේ රොටේට් කරලා. ඉතින් ඒ ක්‍රමෙත් හොඳයි. ඒකට වැඩිය මේක ගොඩක් සාර්ථකයි. අපිට එකම ලයින් එක ගොඩක් හොඳට අපිට හරි සමපාතව යන එකම උසකින් ගොඩක් ස්මූත් ඉරක් මේක වටේට කපා ගන්න පුළුවන් මේ උපකරණ පාවිච්චි කරලා. ඔයාලට මේවා කඩෙන් ගන්නත් තියෙනවා, සාමාන්‍ය මම දැකලා තියෙන ග්ලාස් එකෙත් තියෙනවා. රුපියල් 2500 ඉඳන් වගේ උඩට තියෙනවා, රුපියල් 5000ට වගේ මේ තත්ත්වෙන් තියෙන, ඒ කියන්නේ රෝද තියෙන එකක් රුපියල් 5000කට වගේ ගන්න තියෙනවා. ඊට අඩුවටත් තියෙනවා සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන් ඇති මං හිතන්නේ ඒකෙන්. ඊට වැඩිය දැන් මට මේකට නම් ගියේ ඇත්තටම රුපියල් 1200ක් වගේ තමයි ටූල් එකටත් එක්ක. සෝරි 1200ක් 1300ක් වගේ තමයි. ඔව් 1200ත් 1300ක් අතර ගානක් වගේ තමයි ගියේ. ඉතින් මං මේ රෝද එහෙම හාඩ්වෙයාර් එකකින් ගත්තේ මේ රෝද ටික එහෙම. හරි අපි බලමු කොහොමද මේක හදන්නේ, ඒ වගේම කොහොමද මේක කරන්නේ කියලා. ඔයාලට පේන ඇති මම රෝද හතරක් සෙට් කරලා තියෙනවා. මේ විදිහට රෝද හතරක් තියෙනවා. මේ රෝදයක් මම 120 ගන්න ගත්තේ හාඩ්වෙයාර් එකකින්. ඔයාලට තියෙන ඔයා ගන්න පුළුවන් ඒ. ඒතර මේ දෙකම තියෙන්නේ එකම මේ සරල රේඛාවක. එහා පැත්තේ අනිත් රෝද දෙක තියෙන්නේ එකම සරල රේඛාවක. ඉතින් අපිට මේ වගේ බෝතලයක් අරන් පහසු මේ කුඩු තියලා ඉන්න ලේසි මේ විදිහට තියාගෙන අපිට පුළුවන් මේක මේ රොටේට් කරගන්න. එන්න මේ විදිහට මෙහෙට අපිට හිත කරගන්න පුළුවන්. එතකොට මේක මේ අතට චලනයක් ඉන්නේ නැහැ. මේ විදිහට තියාගෙන අපිට පුළුවන් මේක මේ විදිහට කරවන්න. හරි. මෙහල්ලා මේ විදිහට කරගුවම මේක ඇත්තටම මේ වෙනසක් නැති වෙන්න අපිට කපා ගන්න පුළුවන්. ඒතර මම මේක මේ යටින් වෙන ස්ටෑන්ඩ් එකක් විදිහට මේක මිෂින් ඒ වගේ දැල්ලක් මම සෙට් කරලා තියෙනවා. එනේ අදාල් කරලා කරලා මේක ග්‍රිල් එකේ විදිහට තමයි මම හදාගත්තේ. ඇත්තටම මට මේක හදන වෙලාව වෙනම මේ වීඩියෝ එකක් ගහගන්න බැරි වුණා. හරි වාර පේනවා ඇති. මෙන්න මෙයා මේ ලී පතුර මේකට සෙට් කරලා දෙනවා. ඊළඟට මේක රෝද වලට එන දාලා මේ විදිහට සෙට් කරලා තියෙනවා. මේක ඇත්තට මේ ස්ටූල් වලට මේ අල්මාරි වගේ දේවල් වලට එන රෝද සිට් එකක් තමයි ඒවා හાર્ඩ්වෙයාර් එක ගන්න තියෙනවා. ඊළඟට මේකේ මේ දෙකටම එන දෙකක් දාලා මම හොඳට හීර කරන් තියෙනවා. ඊළඟට ඒකෙන් උඩට අර මම මේ වගේ දැන් මම ගාවට ඇත්තට හොඳ කීතක් තිබ්බද කියත් පැටි කෑල්ලකින් කැපුවේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ පෙනුම බඩින් ලොකු වැඩක් ගත්තා මම මේකෙන්. මේ වගේ මේ මෙන්න මේ අක්ෂයයි මේ ලී කෑල්ල මේකයි ඒ කියන්නේ එකින් තමයි සෙට් කරලා තියෙන්නේ. මට මේක උස් පහත් කරන්න ඕනි නිසා. එතකොට ඒක උස් පහත් කරන්න ඕනේ කියලා මම කියලා දෙන්න. හේතුව තමයි මම මේ තවදයක් පොඩ්ඩක් පෙන්නන්න. මෙතන මම සිදුරු ටිකක් විදන් තියනවා මෙහෙට එනකන් මේ උඩ දිගේ. ඊට පස්සේ ඉතින් ඔයාලට මේ ටික හදාගත්තා නම් මේ විදිහට, ඒ කියන්නේ මේ රෝද හතර දාලා මේ රෝද හතර සෙට් වෙන්න ඕනේ. ඔයාලා කපන්න බලාපොරොත්තු වෙන මේ වීදුරුවේ මේ විදිහට තියාගන්න. ඒ කියන්නේ මේ බෝතලේ මේ විදිහට සෙට් කරගන්න පුළුවන් ඉන්න. ඊට පස්සේ මෙහෙම කරකෙන්න පුළුවන් ඉන්න ඕනේ. මෙහෙන් දාගන්න ඕනේ ලීයක්. මේක මෙහෙම එහෙට මෙහෙට යන්න තියෙන්නේ. අපිට මෙහෙර කරලා අල්ලගන්න පුළුවන් ඉන්න. ආයේ ඒකට මේ විදිහ ඇණයක් දාලා ස්පහත් කරන්න පුළුවන්. ලියක් හදලා එක් ග්‍රිල් ටික ග්‍රිල් එකකින් එහෙම ඕල් ටිකක් ගහගත්තා නම් ඔයාලගේ වැඩි ගොඩක් දුරට ඉවරයි. ඒක ඔයාලට මම හිතනවා කරගන්න පුළුවන් ඒ කියලා. ඊළඟට මම ගන්නවා අපි මෙන්න මේ ටූල් එක. ඔයාලට මතක ඇති මං ගියේ සරේ වීඩියෝ එකෙන් ඉන්නවා මේ ටූල් එක ගැන. ඉතින් මේකේ අපිට පුළුවන් මේ හරිය මේක මෙන්න මෙහෙම ගලව ගන්න. මේක ස්ක්‍රූ එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට ඕන පුළුවන් මෙතන ලාම් තෙල් ටිකක් මේක දාලම තියන්න. එතකොට මේක ගොඩක් අර පාවිච්චි කරන්න පුළුවන් මේ ටූල් එක. ඊළඟට මේක මෙහෙම උස්සලා
මම පොඩ්ඩක් බෝතලේ අයින් කරන්න. බෝතලේ අයින් කරන්න. අද දැන් පින්නන්න. මෙතන උස්සලා දැන් මෙතන මම අර උඩින් ගහගත්ත හෝල් ටික මම මේ සිදුරු ටික මම හදාගෙන තින්නේ මෙන්න මේක ඉරවෙන්න සෙට් කරගන්න පුළුවන් ඉන්න. අපේ ටූල් එක ඉරවෙන්න සෙට් කරන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ සිදුරු ටික විදගෙන තින්නේ. ඉතින් මට පුළුවන් මේක මෙහෙම යටින් එන්න මේකට තද කරලා සෙට් කරගන්න. මෙන්න මේ විදිහට මේක තද කරගන්නවා. එතකොට ඇත්තටම ඔයාලා මේක සෙට් කරගන්න කලින් දැන් අපි හෝල් සෙට් එකක් මෙහෙම සෙට් කරගත්තානේ ඉඳගත්තානේ. මේ අපි මේ එක එක උස්සල් වලින් ඉඳගන්න ඕන ඉතින් දැන් මේ මෙහාට සෙට් කරලා ඇත්තටම තේරුමක් නැහැ. මේ බෝතලේ කපන්න බෑ. මේ බෝතලේට වඩා වෙනස් එකක් කපන්න තමයි මම මේ මෙහාට සිදුරක් හදාගෙන තියෙන්නේ. මම මෙන්න මෙතන තියෙන සිදුරෙන් වගේ තමයි මේක විදිනවන දාගන්න ඕනේ. මම මේක ගලවලා ටයිප් මං ගලව ගත්ත මේක. ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙතනින් විතර කපා ගන්න මේක. රයිට්. මෙතන හෝල් එකකින් ඇත්තට මේකට ගැලපෙන හෝල් එක තමයි මේ හැරි තියෙන්නේ. ඒකට තමයි අපිට මේ ටූල් එක සෙට් කරගන්න වෙන්නේ. අම සෙට් කරගත්තා. ඊළඟට අපි කරන්න තියෙන්නේ සම්මනේ මේ හොඳරම හිතින් සෙට් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම බෝතලේ මේක විදියට හිර කරගන්න. මේකේ අපි මේක සෙට් කරගද්දී ඇත්තටම මේක වැඩ කරලා ඉවර වෙද්දී ඔයාලා මේ ටූල් එක හිතන තේරෙන්න ඇති කියලා මේ ටූල් එක එතන මේ රෝදේ මෙන්න මේ අතර තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක අපි කපන්නේ ග්ලාස් එක මේ විදිහට දේනවනේ. එතකොට ටූල් එක ඔන්න ඔහම එන්න ඕනේ මේක කැපෙන විදිහ. හරි මම මේ විදිහට තමයි මේක බඳකට ගත්තේ. ඊළඟට මෙන්න මෙහෙම තියලා අපිට ඕනි ගානේ අපිට තියෙන මේක කරවක ගන්න. රයිට්. අනිත් දේ වලට පේනවා ඉතින්. මේක ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. මේ ගොඩක් ලේසි වට වැඩේ මේක මේ ලැබෙන වාසිය තමයි. හරියටම මේක එකම ගානකින් යනවා. මේ කියන්නේ අපි මේ තාත්තෙන් අර කලින් කරපු විදිහට කරන්න ගියොත් මේකේ ට්‍රැක් එක අවුට් යන්න පුළුවන්. හරි වාඩි වෙන ඇති මෙතන මේ මේක දිලිසෙන හින්දා සමහරට පේන්නේ නැතුව ඇති. මේ ට්‍රැක් එක හරියටම එකම ගානකින් තමයි තියෙන්නේ. එකම ගානකින් තමයි තියෙන්නේ. උස් පහත් යන්නේ වාට මේක අතන පැහැදිලිව පේන්නේ නැතු ඇති සමහර විට. මේකේ මේ කැපිට තියෙන මෙතනින් මෙන්න මේ ගානින් මේ රන් දිහින් තියෙන මේක එක තැනකවත් වෙනසක් නැහැ. එකම විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට කරගත්තට පස්සේ වාට පුළුවන් ඊළඟට මේක හීට් කරලා
ආය කෝල් කරලා මේක අපි කලින් කරගත්ත විදිහට දෙකට වින් කරගන්න. ඊට පස්සේ මේක ග්‍රයින්ඩින් කරලා ආය ග්ලාස් එකක් විදිහට වාඩ පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි මේක ඇත්තටම මේ වීදුරු කියන දේ වීදුරු මේ උෂ්ණත්ව වෙනසකට ගොඩක් සංවේදී වෙනවා. ඒ කියන්නේ මේ උෂ්ණත්වය වැඩි වෙලා අඩු වුණොත් ටක් ගාලා මේක ට්‍රැක් වෙන්න බලනවා. ඒක පාවිච්චි කරලා තමයි අපි මේක මෙහෙම කරගන්නේ. මම මෙතනින් ඉස්සලාම උණු වතුර මේ විදිහට වක් කරගන්නවා. බෝතලේ අපි අර ට්‍රැක් එක ඇඳගත්තානේ ඉස්සලා මැෂින් එකේ. ඒ හරිය ඇඳගෙන ඊළඟට ඇල් වතුරකට මෙහෙම අල්ලනවා. ඒතකොට උෂ්ණත්ව වෙනසක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ඉස්සලාම උණු වතුර දාපුවම මේක රත් වෙනවා. ඊට පස්සේ එකපාරම අපි මේක කූල් කරන්න ඕනේ. එතකොට මේ උෂ්ණත්ව වෙනස මේකට මේ වීදුරු වලට දරා ගන්න බෑ. එතකොට ඉක්මනට මේක ට්‍රැක් වෙන්න බලන්න. මෙහෙම කීප සැරයක් කරද්දි අපිට ටිකක් උණු වතුර පොඩ්ඩක් වැඩි වෙනවා. මේ විදිහට මාරුවේ මාරුවට කරන්න ඕනේ. ඔයාලට මේක ඇත්තට මේ වතුර කොච්චර රත් වෙලා තියෙනවා කියන එකත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. පුළුවන් තරම් මේ උතුරන වතුර පාවිච්චි කරන්න මේක ඉක්මනට කරගන්න පුළුවන්. ඔයාලට පේන ඇති ට්‍රැක් වුණා මේක. ඉරක් ගිහලා තියෙන්නේ. දැන් මෙතනින් එහාට නම් ඇත්තටම ලේසි වැඩේ. ඔයාලට උණු වතුර වෙනුවට ඕනනම් මේ අර අපි කලින් කරා වගේ බවුත් එකෙන් මෙතනින් එහාට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් උණු වතුරෙන් පුළුවන්. මේ විදිහට උණු වතුර දාගන්න ඕනේ. දාලා මේක කැඩුනට පස්සේ ඔයාලා මේකේ හෙඩ් එක ආයෙත් මේ සුමට කරගන්න ඕනේ. වැලි කඩදාසියක් හරි මොනවා හරි එම් පාවිච්චි කරලා මේක ග්‍රයින්ඩ් කරගෙන සුමට කරගන්න ඕනේ. තාම තව චුට්ටයි තියෙන මේක ට්‍රැක් වෙන්න නම්. හරි අපි බලමු. අන්තිම ටික වගේ තමයි. අන්න දැන් ට්‍රැක් වුණා. මේ විදිහට තමයි. හරි මෙතනින් එහාට නම් අර කලින් වගේම තමයි අපි දවස්වල කරා වගේම ගිය සතියේ වැලි කඩදාසියක් කරා. මම මේකට නම් 120 ගොලයක් ගන්න. 100 ගොලයක් නෑ. 100 ගොලයක් තියෙනවා නම් ඔයාලා 100 ගොලයක් පාවිච්චි කරන්න. ඉස්සලා මෙහෙම වතුර ටිකක් දාලා වැලි කොලේ තෙමාගෙන කලින් වගේම මේකත් හොඳට මේ කොමට වෙනකන් මේක මේ විදිහට දා ගන්න ඕනේ. මෙතනින් එහාට නම් ඔයාලට පුළුවන් ඇති මම හිතන්නේ ගිසතේ වීඩියෝ එක බලුවා නම්. එහෙම බැලුවේ නැත්නම් ඔයා මේක ඉස්සෙල්ලා බලන්න මේ වීඩියෝ එක නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකත් බලන්න. ඔයාලට ලොකු දෙයක් එකකින් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. කලින් වගේම තමයි මේකෙත් ඔය විදිහටම සුමට වෙනකන් හැම පැත්තක්ම අපේ වතුර පුද්දි කටතුවල් වෙන්න තෙන්න හොඳට මේක ස්මූත් කරගන්න ඕනේ. ඇත්තර මේ මට කියන්න මතක නැහැ කලින් වීඩියෝ එකේ මම ප්‍රයිසස් ගැන කිව්වා මේකේ රුපියල් 100කට වගේ ඉක්මනට පුළුවන් කියලා. මම ඒ ගානට වික්ක ඇත්තරම දැන් අවුරුද්දකට දෙකකට වගේ කලින් අවුරුදු එකමාරක් වගේ වෙනවා. ඉතින් දැන් තියෙන බඩු මිල වල ගණන් එක ඔයාලට පුළුවන් මම හිතන්නේ 150කට වඩා ගානක් දෙන්න පුළුවන් වෙයි මම හිතන්නේ. ඒ ගානට දෙන්න පුළුවන් වෙයි පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. මේක අර උස වීදුරුවක් හින්දා ලොකු ගානකට දෙන්න පුළුවන් රුපියල් 100ක් වගේ වුණා. ඒ දවස්වල මේකට වඩා ගොඩක් කොට ග්ලාස් එකක් දැන් ඊටත් වැඩි ඇති. මම දැනලා මිල ගණන් දන්නේ නැහැ. ඒතර මම මේ වැඩේ නැවැත්තුවා. දැන් කරන් යන්න වෙලාවක් නැති හින්දා ඔයාලට මේක තව ලේසි කරගන්න පුළුවන් කිව්වා මම මතක ඇති. මේ කලින් වීඩියෝ එකේ මම කිව්වා ඔයාලා සෑන්ඩර් මැෂින් එකක් වගේ පාවිච්චි කරනවා නම් මේක මීට වැඩි ඉක්මනට කරගන්න පුළුවන්. ඉතින් මම සෑන්ඩර් මැෂින් එකක් ඔයාලට තෝරගන්නේ කොහොමද, මේකට ගැලපෙන්නේ මොකද්ද, මොන වගේ සෑන්ඩර් මැෂින් එකක්ද කියන එක ගැන මම වීඩියෝ එකක් කරන්නම් වෙනම. මේකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි බලමු ඒක ගැනත් වීඩියෝ එකක් කරන්න. හරි ඇත්තටම දැන් මේක මං ගාගෙන ඉවරුණා. හරි ඔයාලට මේක සෑන්ඩර් මැෂින් එකක් පාවිච්චි කරනවා නම් ගොඩාක් ඉක්මනට මේක කරගන්න පුළුවන්. ඇත්තටම හරි මේ විදිහට තමයි තියෙන්නේ. අපිට අන්තිම රිසල්ට් එක හම්බෙන්නේ ඔයාලට ඕන නම් තව 240 300 වගේ වැලි කඩදාසි වලින් මේක තව ගොඩක් ස්මූත් කරලා හොඳ වීදුරුවක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ වගේ හදාගත්තේ ටිකක්. ඉතින් අපි ඊළඟ දවසේ අර 3D එකකින් හම්බෙමු.